I want to put a Givara farthing up, Jatika parceling Artiganata Shakira sign a filibando. Shakira signing Murica than a couple of bagas Shakira sign a filibando. Never a pardon tuppy, Shakira sign a Tadrutat Girigano. Up a Givara Saraka Bedua Enthalpy canemoca Summat enthalpy paras a canemoca the canica. එතන ඉන්නවා තින් නැතුව අපි අවස්ථාශ්‍රිත ගැන කතා කරා එන්තල්පි අවස්ථාශ්‍රිතයක් වෙන නිසා අපි හේස් නීමේ භාවිතා කිරීමෙන් එන්තල්පි ආශ්‍රිත ගැටලු විසඳන හැටි සරකා බලුවා අපි තවදුරටත් මේ පාඩමේදීත් එන්තල්පිය පිළිබඳව සරකා බලනවා සම්මත එන්තල්පිය ගැන කීපයක් අර්ථ දැක්වීම පිළිබඳව සරකා බලනවා ගිය පාර පාඩමේ සම්මත දුරපුතාට මතක ඇති සම්මත උත්පාදන එන්තල්පිය සම්මත දහන එන්තල්පිය ඒ වගේම සම්මත ඌර්ධෝපාතන එන්තල්පිය ඒ වගේම සම්මත තුකරණ එන්තල්පිය පරමාණුකරණ එන්තල්පිය ඒ වගේම සම්මත බන්ධන විඝටන එන්තල්පිය පිළිබඳව අපි සලකා බලුවා මේ පාඩමේදී මේ අද පාඩමේදී අපි තවදුරටත් මේ වගේ සම්මත එන්තල්පි පද කිහිපයක් සලකා බලමු. පළමුව අයනීකරණයේ සම්මත එන්තල්පිය. ස්ටර් එන්තල්පි ඔෆ් ෆස්ට් අයනයිසේෂන්. මෙතන ෆස්ට් අයනයිසේෂන් කියන තේරුම ඇතුව අපි I1 යොදනවා. ඩෙල්ටා H5 I1. මොකද්ද මේ අයනීකරණය කියන්නේ? පළවෙනි අයනීකරණය කියන්නේ මොකක්ද දරුවනේ? මම හැම වෙලාවෙම මේ අර දක්වන්න හදන්නේ ඕගොල්ලන්ට මවුලයකට. මේක පහසු වීම සඳහා තමයි මම එකවර අර්ධ දැක්කීම දෙන්නේ නැතුව මේ සම්බන්ධතාවය ඉදිරිපත් කරන්න දුවර පුතාට උත්සාහ කරන්නේ. අයනීකරණය ප්‍රථම අයනීකරණය කියන්නේ වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණු මවුලයක්කින් අදාළ පරමාණු වල නැස්තින්ද ලිහිල්ව බැඳිලා තියෙන ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කරනවා. ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කරනවා. වායුමය අවස්ථාවේ ඇති ඒක ධන අයන මවුලයක් සෑදීම සිදු වෙන එන්තල්පි පරයාසය. සම්මත අවස්ථාවේ පවතින වායුමය මූලද්‍රව්‍ය පරමාණු මවුලයකි. නැස්තිර ඈතින්ම පිහිටි නැත්නම් නැස්තිර ලිහිල්ලම් බැඳිලා තියෙති. ඉලෙක්ට්‍රෝන මවුලයක් එක පරමාණුවකින් සත්‍ය වශයෙන්ම එක බැගින් ඉවත් වෙන්න ඕනේ. ඉවත් කරලා වායුමය අවස්ථාවේ ඇති ඒක ධන අයන මවුලයක් සෑදීමේදී සිදුවන එන්තල්පි පරයාසය. මෙතන ඒක ධන අයන මවුලයක් කියන එකක් වැදගත්. ප්‍රථම අයනික ශක්තියනේ. වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණු මවුලයක් කියන එක වැදගත්. On a sodium or patamani can enthalpy, Tino. Sodium, why me os type out? Sodium paraman mauling. Nastia lihilum bendiati, return maulia cut curla, why me os type out in acre than ina, mauliak sad latini. Methan the enthalpy acid delta H5 I1 danaga carantini, dana harsia nuhaculatino, danaga carantini with andi. Out of meva gamer, devonaini carnet and the carnapulum. එම අර දැක්වුවත් එම කොහොමද දරුවනේ වෙන්නේ? දෙවන අයනීකරණය කියන්නේ මොකද්ද? වායුමය අවස්ථාවේ පවතින ඒක ධන අයන වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා වායුමය අවස්ථාවේ පවතින ද්විත්ව ධන අයන සෑදීම. එහෙනම් ඒකට අපි සම්මත එන්තල්පි පරිසර දක්වන්න පුළුවන්. වායුමය අවස්ථාවේ පවතින ඒක ධන අයන මවුල එකකි. සම්මත තත්ත්වයටදී නෂ්ටීන්ට ලිහිල්ලම් බැඳී ඇති ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කරලා වායුමය අවස්ථාවේ ඇති ද්විත්ව ධන අයන මවුලය සෑදීමේදී සිදු වෙන එන්තල්පි පරයාසය අපි කියනවා සම්මත දෙවන අයනීකරණයේ එන්තල්පි පරයාසය කියලා. මේ ප්‍රථම අයනීකරණ එන්තල්පි පරයාසය තමයි ඔයගොල්ලන්ට තිරේ දකින්න ලැබෙන්නේ. ඒ වගේම සම්මත ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තල්පිය ස්ටෑන් එන්තල්පි ඔෆ් ඉලෙක්ට්‍රෝන ගේන් නැත්නම් සම්මත ඉලෙක්ට්‍රෝන බන්ධුතා එන්තල්පිය ස්ටෑන් එන්තල්පි ඔෆ් ඉලෙක්ට්‍රෝන ඇෆිනිටි මේ ඉලෙක්ට්‍රෝන ඇෆිනිටි කියන තේරුම ඇතුව EA ගන්න ලබා යොදනවා අපි. එතකොට ඩෙල්ටා H5 EA යොදන්නේ. ඉලෙක්ට්‍රෝන ඇෆිනිටි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. එතකොට මෙතනදී වෙන්නේ වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණු මවුලයක්. ඉලෙක්ට්‍රෝන මවුලයක් ලබා ගනිමින් වායුමය අවස්ථාවේ ඇති ඒක ඍණ අයන මවුලයක් සෑදීමේදී සිදු වෙන එන්තල්පි පරයාසයට කියනවා අපි මොකද්ද? සම්මත
ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් තැල්පිය ඉරවි සලකනවා. සම්මත ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් තැල්පිය කියලා. අප බලමු උදාහරණ. ක්ලෝරීන් වල වායු අවස්ථාවේ පවතින ක්ලෝරීන් පරමාණු මවුලයක් ඉලෙක්ට්‍රෝන මවුලයක් ලබාගෙන වායු අවස්ථාවේ පවතින Cl ඍණායන මවුලයක් සෑදෙනවා. ඒක බලන්න ඩෙල්ටා H අගය වෙලා තියෙන්නේ ඍණාගයක්. බොහෝ වෙලාවට මෙවැනි ප්‍රථම ඍණායන සෑදීමට කියන අපි ප්‍රථම ඉලෙක්ට්‍රෝන බන්ධූතා එන්තැල්පිය කියලා. මේක බොහෝ වෙලාවට වෙන දරුවනේ ඍණාගයක් ගන්නෙ. හැබැයි මේ ඉලෙක්ට්‍රෝන බන්ධූතා එන්තැල්පිත් නැත්නම් සම්මත ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිත් ප්‍රථම දෙවන කියලා අර්ධව ගන්න පුළුවන්. දෙවන ඉලෙක්ට්‍රෝන බන්ධූතාවය කියන්නේ වායු අවස්ථාවේ පවතින ඒක ඍණායන මවුලයක්. වායු අවස්ථාවේ පවතින ඒක ඍණායන මවුලයක් ඉලෙක්ට්‍රෝන මවුලයක් ලබා ගැනීමෙන් සම්මත තත්ත්ව යටතේදී වායු අවස්ථාව ඇති ද්විත්ව ඍණායන මවුලය සෑදී සිදුවන එන්තැල්පි ප්‍රයාසය. මෙතනදී දරුවනේ මේ විදිය සිද්ධිය වගේ නෙමෙයි වෙන්නේ. මේ තිරේපේන සිද්ධියේදී මේ තියෙන ප්‍රථම ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ඇත්තේම නැත්නම් ප්‍රථම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් එන්තැල්පිය. ප්‍රථම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් එන්තැල්පිය ඍණාගයන් ගන්න. හේතු ඒවා තාප දායක ප්‍රතික්‍රියාවන් ඉලෙක්ට්‍රෝන ඇසුරේදී ශක්ති නිදහස් වෙනවා. හැබැයි දෙවන ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය සලකද්දී මොකද වෙන්නේ? ඍණ විදුලි ක්ෂේත්‍රයට එරෙහිව කාර්යයක් කරන්න සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ නිසා ශක්තිය පිටින් සපයන්න වෙනවා. එහෙනම් මොන වගේ ප්‍රතික්‍රියාවක්ද වෙන්නේ? තාපව ශෝෂක ප්‍රතික්‍රියාවක් වෙන්නේ දෙවන ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය. උදාහරණයක් ගත්තොත් ඔක්සිජන් වල ප්‍රථම ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය වෙන්නේ ඔක්සිජන් පරමාණු මවුලයක් ඉලෙක්ට්‍රෝන මවුලයක් ලබා ගැනීමෙන් ඔක්සිජන් ඍණායනයක් සෑදීම ඍණායන මවුලයක් සෑදීම. දෙවන ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය වෙන්නේ ඔක්සිජන් ඍණායන මවුලයක් වායු අවස්ථාවේ ඔක්සිජන් ඍණායන මවුලයක් ඉලෙක්ට්‍රෝන මවුලයක් ලබා ගැනීමෙන් ඔක්සිජන් ද්විත්ව ඍණායන මවුලයක් සෑදීම. එතකොට දෙවන ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ඔක්සිජන් වල ධනාගයක් ගන්න. ප්‍රථම ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය නම් ඍණාගයක් ගන්න. අපි ඊළඟට බලමු සම්මත දැලිස් එන්තැල්පිය. ස්ටැන්ඩ් එන්තැල්පිය ඔෆ් ලැටිස්. ලැටිස් කියන තේරුම ඇතුව අපි යොදනවා L. මොකද දැලිසක් කියන්නේ දරුවනේ? දැලිසක් කියන්නේ අපි බන්ධන පාඩමේ සාකච්ඡා කරා ඝන අවස්ථාවේ පවතින අයනික දැලිස්ෙන් සාකච්ඡා කරා. වඩ අයනික දැලිස් සාකච්ඡා කරේ. එහෙනම් දැලිස් එන්තැල්පිය නම් මේ දැලිස් මවුල එකක් සෑදීම සලකන්න ඕනේ. දැලිස සෑදෙන්නේ මොන වයින්ද? අයනික දැලිසක් නම් ධන අයන සහ ඍණ අයන වලින්. මෙතනදී ධන අයන මවුලය ඍණ අයන මවුලය කියලා කියන්න බෑ අපට. දැලිසේ මවුලය ගන්නෙ. මොකද අදාළ දැලිසේ ස්වභාවය අනුව සහභාගී වෙන මවුල ප්‍රමාණයෙන් දැලිසේ මවුලයක් සලකද්දී සහභාගී වෙන ධන අයන සහ ඍණ අයන මවුල ප්‍රමාණයන් දැලිස අනුව සංයෝගය අනුව වෙනස් වෙනවා. අපි නම් සම්මත තත්ත්වයේදී වායුමය අවස්ථාවේ පවතින ධන අයන සහ ඍණ අයන මගින් ඍණ අයන වලින් ඝන අවස්ථාවේ ඇති අයනික සංයෝග මවුල එකක් සෑදීම සිදු වෙන තලි පරයාසර කියනවා අපි අදාළ අයනික සංයෝගයේ සම්මත දැලිස් එන්තැල්පි. උදාහරණයක් සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් ඝන මවුල එකක්. එයා හැදලා තියෙන්නේ මොන වයින්ද? සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ධනයන් සහ ක්ලෝරයිඩ් ඍණයන් වලින්. එතකොට සෝඩියම් ධනයන් මවුල එකයි ක්ලෝරයිඩ් ඍණයන් මවුල එකයි එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් මවුලයක් හැදෙනවා. මෙතනට එතන ගැලපෙනවා. අපි මැග්නීසියම් ක්ලෝරයිඩ් ගත්තනම් MgCl2. එතනදී දරුවනේ මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුලයක් සෑදෙන්නේ මැග්නීසියම් Mg2 ධනයන් මවුල එකකිනුයි ක්ලෝරයිඩ් මවුල දෙකකිනුයි. එතනදී අයන මවුලවල සලකන එක සාධාරණයි. හැබැයි එතනදි සාධාරණයි මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුල එකක් කියන එක සැලකුවොත් සාධාරණ වෙනවා. මේ සම්මත දැලිස් එන්තැල්පිය ගැන බොහෝ දුරට ඍණාගයන් වෙන්නේ තාප දායක ප්‍රතික්‍රියාවන් වෙන්නේ. ඉතින් මේ අපි කතා කරේ එන්තැල්පි අගයන් පිළිබඳව. අපි ගිය වර අසුගිය වර පාඩමෙන් හේස් නිවදලා තාප රසායනික චක්‍රයක් භාවිතයෙන් ගැටලුවක් විසඳන හැටි බැලුවා. අපි ගැටලුවත් විසඳුවා. අපිට තවත් විදිහක් තියෙනවා එන්තැල්පි ගණන් හොයාගන්න. ඒ කියන්නේ අපට සපය ඇති එන්තැල්පි දත්ත භාවිතා කරලා නැත්නම් අපි ප්‍රායෝගිකව සොයාගන්න ලබන එන්තැල්පි දත්ත භාවිතා කරලා ප්‍රායෝගිකව සොයන්න බැරි එන්තැල්පි අගයක් සොයාගන්න පුළුවන්. මේ සඳහා භාවිතා කරන්න පුළුවන් චක්‍ර වගේම එන්තැල්පි සටහන්. චක්‍ර වගේම එන්තැල්පි
සටහන්. එන්තැල්පි සටහනක පවතින ලක්ෂණ මොනවද කියලා බලමු. අනිවාර්යෙන්ම එන්තැල්පි සටහනකදී එන්තැල්පි අක්ෂය සිරස් අක්ෂය එන්තැල්පි එක නම් කරන්න ඕනේ. කිලෝ ජූල් කියලා දාන්න ඕනේ. විභාගයේදී අනිවාර්යෙන්ම එන්තැල්පි සටහනක ලකුණු වෙන් කරද්දී එන්තැල්පි අක්ෂය ලකුණු කරනවට ඒකක යොදනවට ලකුණු තියෙනවා. සමහර ඇතැම් දරුවන් එන්තැල්පි ගන්න හදලා දිනන සම්පූර්ණයෙන්ම. හැබැයි අක්ෂය ලකුණු කරලා නැහැ. ඒ වගේම ඒකක යොදලා නැහැ. ඒක කිසිදු ආයාසයකින් තොරව කල්පනා ශක්තියකින් තොරව ගන්න තියෙන ලකුණු ලැබියනවා. අපි උපායශීලී වෙන්න ඕනේ ගාන ගැටලුව හදන්න කිසිදු අවබෝධයක් නැතත් අක්ෂය ලකුණු කරලා තිබුණොත් ඇතැම් වෙලාවට ලකුණු පහක් විතර ලබා ගන්න පුළුවන් ඒක. අපේ ලකු විභාගයේදී මේ වගේ උපායන් ප්‍රයෝග කරගනිමින් ලකුණු අහිමි වීම අවම කරගන්න පුළුවන් නොදන්නා ගැටලුවකදීත්. අහිමි අවම කරගන්න පුළුවන්. ඒ වගේම දන්නා ගැටලුවකදී උපරිම ලකුණු ප්‍රමාණයක් හිමි කරගන්න පුළුවන්. අක්ෂර ලකුණු කරන්න ඕනේ. ඉන්පසු අපි සම්මත අර්ථයේ පවතින මූලද්‍රව්‍යයන්ගේ අපි කතා කරේ වායු වල එක පීඩනයේදී සම්මත අර්ථයේ පවතින මූලද්‍රව්‍යයන් එන්තැල්පි අපි සලකන්නේ දරුවනේ ශුන්‍යයි කියලා. සම්මත අර්ථයේ පවතින මූලද්‍රව්‍ය එන්තැල්පිය ශුන්‍යයි කියලා සලකන්නේ. බිඳු එක සලකන්නේ අපි. මේ අවස්ථාව උදාහරණ O2 සම්මත අර්ථයේ තියෙන්නේ. ඒතර ශුන්‍යයි එන්තැල්පිය බිඳුවයි. කාබන් වල සම්මත අර්ථයට සලකන්නේ අපි ග්‍රැෆයිට්. එවත් මිනිනම් ඒක ශුන්‍යයි කියලා සලකන්නේ සම්මත අර්ථයේදී. ඒ වගේ අපි සම්මත අර්ථයේ මුලදැන්නේ එන්තැල්පිය ශුන්‍යයි කියලා සලකනවා. එන්තැල්පි සටහනකදී හැම මට්ටමකම අදාළව පරමාණු තුලනය වෙන්න ඕනේ. එක් මට්ටමක එක් පරමාණු සංඛ්‍යාව තවත් මට්ටමක තව පරමාණු සංඛ්‍යාවක් තියෙන විදියක් නැහැ. පරමාණු තුලිත වෙන විදියට ඕනේ එන්තැල්පි සටහනක් අපි අඳින්න. ඒ වගේම සෑම මට්ටමකටම අදාළව අපි භෞතික අවස්ථාවන් දක්වන්න ඕනේ. අදාළ ඒ ප්‍රතික්‍රියාවෙන් පස්සේ දෙන භෞතික අවස්ථාව දක්වන්න ඕනේ. ඒවට ලකුණු වෙන් කරන විභාගෙදී එන්තැල්පි සටහනක් ඇඳීමේදී. මේට අමතරව දළ වශයෙන් හෝ මේ එන්තැල්පි සටහන පරිමාණයකට අඳින්න ඕනේ. මේ දළ වශයෙන් පරිමාණයක් කියලා මම අදහස් කරන දරුවනේ දැන් උදාහරණයකට කිලෝ ජූල් 100 ගානක පරතරයකුයි කිලෝ ජූල් 500 ගානක පරතරයකුයි එක සමාන වෙන්න බෑනේ. නැත්නම් සෙන්ටිමීටර ගානට මිලිමීටර ගානට මැල්ලා අඳින්න ඕනේ නෑ. දළ වශයෙන් පරිමාණයකට අඳින්න ඕනේ. ඒ වගේම හැකි සෑම වෙලාවකදීම එන්තැල්පි අක්ෂය ලකුණු කරන්න ඕනේ. එන්තැල්පි අක්ෂය ලකුණු කරන්න බැරි අවස්ථාවන් සමහර වෙලාවට දෙනවා. මොකද බිඳුවට සාපේක්ෂව දන්නේ නැත්නම් ලකුණු කරන්න බැරි වෙනවා. පුළුවන් හැම අවස්ථාවකදීම එන්තැල්පි අක්ෂය ලකුණු කරන්න අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් එන්තැල්පි සටහන් උපයෝග කරගෙන එන්තැල්පි අක්ෂය ගැටළු විසඳන්න තවත් විදිහකින් කියනවා නම් ප්‍රායෝගිකව ලබා ගන්න දත්ත භාවිතයෙන් අපිට පුළුවන් ප්‍රායෝගිකව සොයන්න බැරි එන්තැල්පි අගයන් හොයන්න. අපි ওই ගැටලුවක් බලමු. CaBr2 වල දැලිස් එන්තැල්පිය ගණනය කරන්න බලමු. සපයන දත්ත භාවිතයේ. දීලා තියෙන දත්ත මොනවද? බ්‍රෝමීන් වල Br2 වල වාෂ්පීකරණ එන්තැල්පිය දීලා තිනවා ධන 31යි. Br2 එහි බන්ධන විඝටන එන්තැල්පිය දීලා තිනවා ධන 193යි. බ්‍රෝමීන් හි ඉලෙක්ට්‍රෝන බන්ධුතාව දීලා තිනවා ඍණ 331යි. කැල්සියම් වල තූකරණ එන්තැල්පිය දීලා තිනවා. තූකරණ හැවත් පරමාණුකරණය දීලා තිනවා ධන 177යි. කැල්සියම් මි පළමුවන හා දෙවන අයනීකරණ එන්තැල්පිය වල එකතුව දීලා තිනවා. කියන්නේ ප්‍රථම අයනීකරණය කියන්නේ කැල්සියම් වායු අවස්ථාවේ පවතින කැල්සියම් පරමාණු මූලයක් වායු අවස්ථාවේ පවතින කැල්සියම් ඒක දනන මූලයක් බවට පත් වීම සිදුවන එන්තැල්පිය පරාසය. දෙවන අයනීකරණය කියන්නේ ඒක දනායන මූලයක් ද්විත්ව දනන මූලයක් බවට පත් වීම සිදුවන එන්තැල්පිය පරාසය. තමයි මේ දෙන්නත් ඈ පළවන සහ දෙවන කියන්නේ. මේ දෙක එකතුව තමයි අපි පළවන සහ දෙවන අයනීකරණ වල එකතු වෙලා සලකන්නේ. ඒ වගේම කැල්සියම් බ්‍රෝමයිඩ් වල CaBr2 හි උත්පාදන එන්තැල්පිය දීලා තියෙනවා 683යි. බොහෝලාට ස්වභාව ධර්මයේ පවතින ස්වභාවික පවතින ස්ථායි සංයෝග වල
සම්මත උත්පාදනෙන් තල්පියාගයන් ගන්නේ දරුවනේ ඍණාගයන්. ස්වභාව ධර්මයේ පවතින්නේ නැති කල්පිත සංයෝගලෙන් තල්පියාගයන් බහුලවට ධනාගයන් ගන්නවා. උත්පාදනෙන් තල්පිය ධනාගයක් නම් ඒක අස්ථායි. ඍණාගයක් නම් ස්ථායි. ස්ථායි දයන් අඩි. අප බලමු එන්තල්පිය සඳහන් ආකාරස්තව මේ ගැටලුව විසඳන ආකාරය. අපි මේවා ගැටලුවක් විසඳීමේදී අපි දන්නවා එන්තල්පිය අගය මූලද්‍රව්‍යයන්ගේ. අපි කලින් සාකච්ඡා කරානේ එන්තල්පිය සටහනක ලක්ෂණ හැටියට මොකද්ද? මූලද්‍රව්‍යයක එන්තල්පිය ශුන්‍යයි කියලා සම්මත තත්ත්වයට තේ. දැන් කැල්සියම් පවතින ඝන අවස්ථාවේදී එන්තල්පිය ශුන්‍යයි. කැල්සියම් වල ඝන අවස්ථාවේ Br2 සම්මත තත්ත්වයට තේ ද්‍රව අවස්ථාවේ පවතින්නේ. ඒක එන්තල්පිය ශුන්‍යයි. එහෙනම් අපි දන්නවා මෙන්තල් සටහන ලකුණු කරන්න අපි තැනක් ගන්න. ස්ථානත් තියෙන අපිට. පටන් ගන්න තැන. ඒ මොකද්ද? කැල්සියම් ඝන අවස්ථාවෙන් සහ බ්‍රෝමින් ද්‍රව අවස්ථාවෙන් එන්තල්පිය බින්දුව ශුන්‍යයි. මේ ඔක්කොම ලකුණු කරන්න ඉස්සෙල්ලා මමම කියපු දෙයක් මට අතපසු වුණා. ඒ මොකක්ද දරුවනේ? එන්තල්පි අක්ෂය ලකුණු කරන එක. ආරම්භ කරන්න ඕනේ එන්තල්පි අක්ෂය ලකුණු කරලා. මොකද මේක අවසානයේ ලකුණු කරන්න හිටියොත් අපිට අමතක වෙනවා. එහෙනම් සිරස් අක්ෂය ඇඳලා අපි එන්තල්පි කියලා ලකුණු කරන්න ඕනේ. ඊට පස්සේ අපි තව කිලෝ ජූල් කියලා දාන්න ඕනේ වරන් ඇතුලේ. ඒක ලිව්වහම මේ විභාගයකට ආපු ගැටලුවක් මේක විභාග ගැටලුවක්. ලකුණු පහක් විතර හිමි වෙලා ඉවරයි. ඊට පස්සේ අපි ඔන්න දාන්නවා ශුන්‍ය වෙන එක කැල්සියම් සහ බ්‍රෝමීන් වල එන්තල්පි සටහන් කරනවා. මොකද්ද වෙන්නේ? ශුන්‍ය අවස්ථාව ලකුණු කරනවා. ඊට පස්සේ මේ එක එක ප්‍රතික්‍රියා සිදු කරලා බලනවා අපි. අපිට පුළුවන් කැල්සියම් පත් කරන්න මොකක් බවට දරුවනේ? පරමාණුකරණය කරන්න, වායු අවස්ථාර පත් කරන්න, තුකරණය කරන්න. ඒක කරද්දී බලන්න වෙන දේ. කැල්සියම් ඝන අවස්ථාවෙන් වායු අවස්ථාර පත් වෙනවා. එතකොට එන්තල්පි පරිසරණ ධන 177ක කැල්සියම් ගෑස් අවස්ථාර පත් වෙලා බ්‍රෝමින් නමුත් කරන්නේ අපි. බ්‍රෝමින් ඒ විදිහටම ලියන Br2. දැන් බිඳුවේ ඉඳලා 107ක් ශක්ති උරා ගත්තාම 177ක් උරා ගත්තාම බිඳුව දෙක ඉහළට යන 177ක් අපි 177 අංක කරමු. ඊට පස්සේ වෙනව මොකද්ද? අපි කැල්සියම් දැන් වායු අවස්ථාර පත් වෙලා තියෙන්නේ. කැල්සියම් ද්විතතරණයට වඩපත් කරනවා. එතකොට මොකද්ද මොන එන්තල්පියද බලපාන්නේ? ප්‍රථම අයනීකරණ එන්තල්පිය සහ දෙවන අයනීකරණ එන්තල්පිය එකතුව. ඒක බලන්න දරුවනේ. ධන 1740යි. ධන 1740යි. 1740ක් යදුවා. ඒක ධනාගයක්. එහෙනම් දැන් ධන 177 ඉඳලා තව 1740ක් ඉහළට යනවා. දැන් බිඳුවට සාපේක්ෂකව නම් ධන 177යි 1740යි දෙකම එන්න ඕනේ. ඒ දෙකම උඩින් තමයි දැන් තියෙන්නේ මොකද්ද? ඈ බිඳුවේ ඉඳලා 177ක් සහ 1740ක් දෙකේම එකතුවක් උඩින් තමයි තියෙන්නේ. කැල්සියම් දෙකයි ධන අයනයි Br2 වල මුකුත් කරන්නේ නැහැ. තාම Br2 තියෙන්නේ ද්‍රව අවස්ථාවේ. ඒකයි තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මොකද? ඔන්න පත් වුණා. ඒකත් ලිව්වා අපි. අක්ෂේ ධන 1917යි 102යි ධන පාඩ පත්ලා තියෙන්නේ Br2 තියෙන්නේ ලික්විඩ් අවස්ථාවේ. අපි ඊට පස්සේ කරන්නේ මොකද? ඔන්න බ්‍රෝමීන් පත් කරනවා. ද්‍රව අවස්ථාවේ තියෙන බ්‍රෝමීන් වායුමය බ්‍රෝමීන් බවට. ද්‍රව අවස්ථාවේ පවතින බ්‍රෝමීන් පත් වෙනවා වායුමය බ්‍රෝමීන් බවට. එතනදී අපි දන්නවා අපි දීපු දත්තයන්ට අනුව මෞලයකට ධන 31ක් අවශ්‍ය වෙනවා ශක්තිය. ඔන්න 31ක් උරට යනවා, තවත් 31ක් උරට යනවා 1917 ඉඳලා තවත් උරට යනවා. එතකොට බ්‍රෝමීන් දැන් ලික්විඩ් අවස්ථාවේදී වෙච්ච ගෑස් අවස්ථාවට පත් වෙනවා. කැල්සියම් නම් මූත් කරේ නැහැ. දෙකයි ධන විදිහටම තියෙන එකේ විදිහට දිනනවා. ඊළඟ පියවරේදී ඒකේ විදිහටම ලියනවා. දැන් කැල්සියම් ඔන්න දෙකයි දන්නේ විදිහටමයි. බ්‍රෝමීන් පත් වෙලා ලික්විඩ් අවස්ථාවේ තියෙන බ්‍රෝමීන් ගෑස් අවස්ථාවේ පවතින බ්‍රෝමීන් බවට පත් වෙලා අපිට. ඊට පස්සේ මොකද කරන්නේ අපි? ඔන්න එතන එතකොට 31ක් උඩට ගියා. දැන් ගෑස් අවස්ථාවේ පවතින බ්‍රෝමීන් අපි බන්ධන කඩනවා. මේක දීලා තියෙන දත්තේ බලමු. බ්‍රෝමීන්නි පරමාණුකරණයේදීද බන්ධන විඝටනද? බන්ධන විඝටන. පරමාණුකරණය කියලා දුන්නා නම් බ්‍රෝමීන් පරමාණු මවුලයක්. එතකොට දීපුවාගේ දෙකෙන් වැඩි කරන්න වෙනවා.
දැන් දෙලා දෙන බන්ධන විඝටන. බන්ධන විඝටන කියන්නේ බ්‍රෝමීන් බ්‍රෝමීන් පරමාණු දෙකක් අතර පවතින බන්ධන මවුල පරමාණු අතර පවතින බන්ධන මවුල එකක් හැදී. එතකොට මොකද වෙන්නේ? බන්ධන මවුල එකක් හැදුවත් එම් බ්‍රෝමීන් බ්‍රෝමීන් අතර තියෙන Br පරමාණු මවුල දෙකක් හැදෙනවා. Br Br බන්ධන මවුල එකක් හැදුවොත් Br පරමාණු මවුල දෙකක් හැදෙනවා. දැන් බලන්න වෙන දේ දරුවනේ. CA දෙකයි තියෙනවා Br2 gas තියෙනවා. ඒකේ තියෙන බන්ධන කැඩුවට පස්සේ දෙකයි Br හැදෙනවා. ඒ සඳහා අවශ්‍යයි ලබා දිය යුතුයි 193ක ශක්තියක්. ධන. දැන් ඔන්න 1948 ඉඳලා තව 193ක් එකතු වෙලා යනවා. CA දෙකයි දනාන වලටයි Br දෙකයි Br වලටයි. පරමාණු වලට පත්වලා තියෙන්නේ. දැන් එකතු වෙනවා. 1141ක් එකතු වෙනවා. කැල්සියම් බ්‍රෝමයිඩ් වල CaBr2 වල දැලිස් එන්තල්පිය කියන්නේ මොකක්ද දරුවනේ? Ca දෙකයි ධන ආයනයි බ්‍රෝමීන් මයිනස් ආයන Ca දෙකයි ධන ආයන මවුල එකයි බ්‍රෝමයිඩ් තවත් Br මයිනස් මවුල දෙකයි එකතු වෙලා CaBr2 හැදෙනවා. CaBr2 හැදෙනවා. ඕකන වෙන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලා දැන් Br පත්‍රලා තියෙන මොකක් බවටද? වායුමය බවට පත්‍රලා තියෙන්නේ. ඒක බ්‍රෝමයිඩ් ආයන වලට පත් වෙන්න ඕනේ. තවත් එයාකට යන්න. බ්‍රෝමයිඩ් ආයන වලට පත් වීමේදී තිදුන එන්තල්පිය ප්‍රාසය කියන්නේ බ්‍රෝමීන් වල ඉලෙක්ට්‍රෝන බන්ධූතා එන්තල්පිය නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තල්පිය. ස්ටාර් එන්තල්පිය ඔෆ් ඉලෙක්ට්‍රෝන ඇෆිනිටි ඕ ඉලෙක්ට්‍රෝන ගේන් එන්තල්පිය. එතකොට ඒක වෙන්නේ මොකක්ද දරුවනේ? -331යි. දැන් මෙතෙක් වෙලාවක් ශක්තිය අවශෝෂක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවන් සිද්ධ වුණේ කැල්සියමුයි බ්‍රෝමීනුනි පටන් අරගෙන කැල්සියම් දෙකයි ධන ආයනයි Br පරමාණු දෙක මවුල ප්‍රතිකාර බවට පත් වීම දක්වා. දැන් බ්‍රෝමයිඩ් ආයන බවට පත් වෙන්නේ එතන ඉඳලා ධන 2141 ඉඳලා ශක්තිය පිට කරනවා කීයද? -331 ඒවා දෙකක් වෙනවා. ඇයි ඒ? බ්‍රෝමයින් මවුල එකක් බ්‍රෝමයිඩ් මවුල එකක් බවට පත් වීමේදී -331යි එන්නේ. ඒ වගේ මවුල කීයක් තියෙනවද මෙතන? දෙකක් තියෙනවා. දෙකක් තියෙන හින්දා දෙකෙන් ගුණ වෙන්න ඕනේ. දැන් පහළට එනවා -331 වැඩි කිරීම 2 -662ක් පහළට එනවා. දැන් හැදලා තියෙන මොනවද? CA 2යි ධන ආයනයි 2යි Br - ආයනයි. දැන් අපර නැවත යන්න පුළුවන් මොකටද? අපේ අවශ්‍යතාවයට ඇත්ත හැකි අපට ඕනේ කැල්සියම් බ්‍රෝමයිඩ් වල CaBr2 වල දැලිස් එන්තල්පිය ලබා ගන්න. කැල්සියම් වල දැලිස් එන්තල්පිය ලබා ගන්න. දැන් මේ කැල්සියම් වල දැලිස් එන්තල්පිය කියන්නේ Ca දෙකයි ධන ආයන සහ බ්‍රෝමයිඩ් ඍණ ආයන. ඒ කියන්නේ Ca දෙකයි ධන ආයන මවුල එකයි 2යි Br මවුල. ඒ කියන්නේ බ්‍රෝමයිඩ් Br ඍණ මවුල දෙකකුයි එකතු වෙලා කැල්සියම් බ්‍රෝමයිඩ් CaBr2 ඝන මවුල එකක් සෑදීම. ඒ විදිහට තත්ත්වය දැන් අපිට. අපි ඒකේ අගේ දන්නේ නැහැ. හැබැයි තව දෙයක් දන්නවා අපි මේකේ දත්තයක් දීලා තියෙනවා. මොකක්ද ඒ දත්තය? කැල්සියම් බ්‍රෝමයිඩ් වල සම්මත උත්පාදන එන්තල්පිය. කැල්සියම් බ්‍රෝමයිඩ් වල සම්මත උත්පාදන එන්තල්පිය. කැල්සියම් බ්‍රෝමයිඩ් සම්මත උත්පාදන එන්තල්පියදී මොකද කියවෙන්නේ? ඝන අවස්ථාවේ පවතින කැල්සියම් ඝන අවස්ථාවේ කැල්සියමුයි ද්‍රව අවස්ථාවේ පවතින Br2 එකතු වෙලා CaBr2 ඝන අයනික දැලිසක් සෑදීම. අපි දන්නවා CA ඝන තියෙන ස්ථානය Br2 ලික්විඩ් තියෙන ස්ථානය ඒක බිංදු ස්ථානය තියෙන තේනද? ඒකේ ඉඳලා CaBr2 සොලිඩ් බවට පත් වීම. ඒකේ දෙ ඍණ 683ක් පහළට යනවා. තේනවද? දැන් අපි ඔන්න බලන්න කැල්සියමුයි බ්‍රෝමීනි පටන් අරගෙන කැල්සියම් CA ඝන බ්‍රෝමීන් ද්‍රව වලින් පටන් අරගෙන අන්තිමට කැල්සියම් වෘද්ධපාතනය කරලා අයනීකරණ නැතුකරණය කරලා අයනීකරණය කරලා කැල්සියම් දෙකයි දෙන හදලා බ්‍රෝමීන් වාෂ්පීකරණය කරලා බ්‍රෝමීන් බන්ධන විඝටනය කරලා ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය අරන් Ca දෙකයි දෙන Br නයන වල පත් වෙනවා. එතෙන් සිට කැල්සියම් බ්‍රෝමයිඩ් ඝන එක සාධනය කරන අපි දන්නේ නැත්. දැලිස් එන්තල්පිය.
අපි දන්නවා තවත් අනක තවත් පාරක් මාවතක් ඒ මාවත මොකක්ද CA ගණයි BR2 ලිකුවිඩ් එක තලා CA BR2 සෑදීම. එහෙනම් මෙතනට මේ ඩෙල්ටා H අගය කියන අගය සටහනේ පේන එන්තල්පි සටහන වෙන ඩෙල්ටා H අගය කියන අගය හෙවත් CA BR2 වල දැලිස් එන්තල්පි හොයන්න අපිට භාවිත කරත හැකි හේ සම්බන්ධතාවය. මොකද මේ එන්තල්පි පරයාසය කොහොමත් අපි දන්නවා එන්තල්පි අවස්ථා ශ්‍රිතයක් නිසා. එහෙනම් හේස් නියමදමු අපි. මොකද වෙන්නේ? ඍණ 683 සමානයි දරුවනේ ධන 2141 ඍණ 600 අතන 2. එතකොට මොකද වෙන්නේ අගය? අන්තිමේදී අපිට අගයක් වෙනවා මොකද්ද? ඍණ 2162යි කියලා. මේක තරමක එන්තල්පි පද කිහිපයක් භාවිතා වෙන සංකීර්ණ ගැටලුවක්. මොකද ඌර්ධ්වපාතනය නැත්තම් ඌර්ධ්වපාතනය මෙතන නැතුණාට ඒ වෙන ඒට හා සමාන කැල්සියම් වල තූකරණය, ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය බ්‍රෝමීන් වල බන්ධන විඝටනය, බ්‍රෝමීන් වල වාෂ්පීකරණය, ඒ වගේම CA BR2 වල සම්මත උත්පාන එන්තල්පිය, එන්තල්පි රාශිය භාවිතා නැග. නමුත් අපට මේක එන්තල්පි සටහනකින් මේ ගැටලුව විසඳගන්න පුළුවන් වෙනවා. මේ එන්තල්පි සටහනක් විතරක් නෙමෙයි මේක ඕනනම් චක්‍රගෙනුත් අපට විසඳන්න පුළුවන්. හිතමු මේ ගැටලුව වෙනවද අපට කිසිදු අවබෝධයක් නැහැ. හැබැයි මේක කියලා තියෙනවා නම් එන්තල්පි සටහනකින් විභාගයෙන් මේක තුන එන්තල්පි සටහනකින් විසඳන්න කියලා. එතකොට අපි සිරස් සාක්ෂිය ලකුණු කරලා මොකක්වත් බැන්නම් එන්තල්පි කියලා විතරක් ලියලා කිලෝ ජූල් කියලා ලිව්වත් ලකුණු හම්බ වෙනවා. ලකුණු හම්බ වෙනවට කොටසක් හම්බ වෙනවා. සම්මුසාක නෙවෙයි ඒක. හැබැයි මේ ඔක්කොම ගන්න හදලා ඒ අක්ෂර ලකුණු ගන්න නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. සටහනකින් හදන්න කියන ගැටලුවකදී සටහනකින් පමණක් හදන්න කියන ගැටලුවකදී චක්‍රයකින් ගාන ගැටලුව විසඳුවොත් ලකුණු ඉතාම අඩු ප්‍රමාණයක් හිමි වෙන්නේ. මේ අවුරුද්දේදී චක්‍රයකින් විසඳුවාට ලකුණු ඉතාම අඩු ප්‍රමාණයක් හිමි වුණේ. ඊට වඩා හිමි වුණා සටහනකින් විසඳන්න ගිහිල්ලා වැරදිලා වුණත් අක්ෂර විතර ලකුණු කරලා තිබුණා. ලකුණු හිමි වුණා. ඉතින් මේ වගේ අපිට පුළුවන් එන්තල්පි ගැන ගැටලුව විසඳන්න පුළුවන්. ඊට පස්සේ මේ එන්තල්පි කියන සංසිද්ධිය මේ ශක්තිය හා සංසිද්ධිය භාවිතා වෙනවා දරුවනේ සිද්ධියක් සිදුවීමේ හැකියාව පිළිබඳවමයි ඉන්නේ. හෙවත් ස්වයං සිද්ධාතාවය පිළිබඳව නිර්ණය කරන්න භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි මේ සම්බන්ධයෙන් අපි එන්තල්පිය වගේම තවත් අවස්ථා ශ්‍රිතයක් වන එන්ට්‍රෝපිය ගැන සාකච්ඡා කරන්න ඕනේ. එන්ට්‍රෝපිය මෙතෙක් කතා කරේ අපි පසුගිය පාඩමෙනුත් අද දවසේ මෙතෙක් කතා කරපු පාඩමෙනුත් එන්තල්පි පරයසයන් ගැන. එන්ට්‍රෝපිය කියන්නේ මොකක්ද දරුවනේ? පද්ධතියක එන්ට්‍රෝපිය කියන්නේ අහමුතාවය පිළිබඳ මිනුමක්. කොඩින්ම කියනවා නම් අපිළිවෙල පිළිබඳ මිනුමක්. කාලය සමගම එන්ට්‍රෝපිය ඇත්තෙන් වැඩි වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඇයි? අපි අපිළිවෙල ගත්තොත් ඕන දේක මොකද වෙන්නේ? කාලය සමග බොහෝ දුරට වෙනස් වෙනවා. වැඩි වෙනවා. වෙනස් වෙන එක ගත හැකි. ඉතින් එන්ට්‍රෝපියත් අවස්ථා ශ්‍රිතයන් ආරම්භක සහ අවසාන අවස්ථාව මත තමයි මේක රඳාපවතින්නේ. එහෙනම් පද්ධතියක හෝ අසාර ප්‍රතික්‍රියාවකට අදාළව එන්ට්‍රෝපි විපර්යාසය රසායන ප්‍රතික්‍රියාවද එන්ට්‍රෝපි විපර්යාසය ආරම්භක සහ අවසාන එන්ට්‍රෝපි මත පමණයි රඳාපවතින්නේ. අවස්ථා ශ්‍රිතයක් නම් එහෙනම් අපට අර එන්තල්පි විපර්යාසය සෑදි සමීකරණය වගේම සම්බන්ධයක් වත් ඇති. අපි එන්ට්‍රෝපියට S කියන එක යොදනවා. එහෙනම් එන්ට්‍රෝපි විපර්යාසයට අපිට යොදන්න පුළුවන් ඩෙල්ටා S. නම් මේ ඩෙල්ටා S සමාන වෙන්නේ එන්ට්‍රෝපි විපර්යාස සමාන වෙන්නේ අවසාන එන්ට්‍රෝපියෙන් අඩු කරාම ආරම්භක එන්ට්‍රෝපිය. එහෙනම් එන්ට්‍රෝපි වෙනස ඒ කියන්නේ ඩෙල්ටා S සමාන වෙනවා S අවසාන අඩු කිරීම S ආරම්භක සමාන වෙනවා. පද්ධතියක ස්වයං සිද්ධාතාවය නැත්නම් මම ඉස්සෙල්ලා සඳහන් කරපු විදියට සිද්ධියක් සිදු වෙන්න පුළුවන් ද ඉබේම කියන එක තීරණය කරන්න. බාහිර බලපෑමකින් තොරව සිදු වෙනවද කියන එක තීරණය කරන්න අපට එන්තල්පි භාවිත කරන්න පුළුවන්, එන්තල්පි භාවිත කරන්න පුළුවන්. මේ තනි එකකින් විතරක් බෑ. කිසියම් ප්‍රතික්‍රියාවල එන්තල්පිය ඍණාගයක් ගන්නවා නම් ඒ ප්‍රතික්‍රියාව සිදු වෙන්න පුළුවන් එන්තල්පියට අනුව. හැබැයි එහෙම කියලා ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් එහෙම අපි LP වායුව දහන ප්‍රතික්‍රියාව
තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ එන්තල්පි පරයාසය ඍණාගයක්. අපි ගිනි අවුලවන්නේ නැතුව LP වායුව පරිසරයට කාන්දු වෙන්න ඉඩරියොත් දරුවනේ වාතයේ ඔක්සිජන් තියෙනවා LP වායුව කාන්දු වෙනවා ප්‍රතික්‍රියාවක් දෙන්නේ හැබැයි මේක අපි තාප ශක්තිය පරිසරය උෂ්ණත්වය ඉහළ දැම්මොත් අන්න ප්‍රතික්‍රියාව සිදු වෙනවා එතෙන් සිට ඒකෙන්ම නිදහස් වෙන තාපයෙන් ලැබෙන උෂ්ණත්වය යෑමෙන් මේක අඛණ්ඩවම මොකද වෙන්නේ අඛණ්ඩවම මේ ප්‍රතික්‍රියාව සිදු වෙනවා එහෙනම් අපිට මේ එන්තල්පි විපර්යාසය ඍණාගයක් වූ පමණින්ම එන්තල්පි විපර්යාසය ඍණාගයක් වූ පමණින්ම ප්‍රතික්‍රියාවක් ස්වයං සිද්ධව සිදු වෙනවායි කියලා පූර්ව නිගමනයකට එන්න බෑ අපිට පුරෝකථනය කරන්න බෑ අනාවේපල කරන්න බෑ මේ සඳහා අපිට එන්ට්‍රෝපිය තෝදා ගන්න වෙනවා එන්ට්‍රෝපිය එන්තල්පිය අතර එහෙනම් එන්ට්‍රෝ එන්ට්‍රෝපිය විතර එන්ට්‍රෝපිය ධනාගයක් ගත්තාම ප්‍රතික්‍රියා සිදු වෙන්න පුළුවන් සංසිද්ධතාවයක් තියෙනවා ඉබේ වෙන්න පුළුවන් එහෙනම් මේ එන්තල්පියයි එන්ට්‍රෝපිය අතර තියෙන සම්බන්ධයක් අපිට යොදා ගන්න වෙනවා මොකද මේ ඈ ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධතාවේ ඉදිරිපත් කරන්න ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධතාවේ ඉදිරිපත් කරන්න අපි මේ සඳහා යොදනවා ගිබ්ස් ශක්ති වෙනස ගිබ්ස් නැත්නම් ප්‍රයෝජ ශක්තිය ඩෙල්ටා G කියන්නේ ඒක මේ ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S ඩෙල්ටා G කියන මේ ඩෙල්ටා G සමාන ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියන සම්බන්ධය අනුව අපිට පේනවා ඩෙල්ටා G තුල තියෙනවා එන්තල්පියයි එන්ට්‍රෝපියයි කියන දෙකම දරුවනේ දෙකම තියෙනවා එහෙනම් ඩෙල්ටා G යොදාගෙන අපිට පුළුවන් ප්‍රතික්‍රියාවක් නැත්තම් පද්ධතියක ස්වයං සිත්තාවය ගැන කියන්න අපි බලමු ඩෙල්ටා G යගේ ඍණාගයක් ගන්නවා නම් අදාළ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධව සිදු වෙන එක. ඩෙල්ටා G යගේ ධනාගයක් ගන්නවා නම් ස්වයං සිද්ධව සිදු වෙන්නේ නැහැ. අපි ඍණාගයට ගේන්න ඕනේ. බල උෂ්ණත්වය වැඩි කරලා එහෙම කරන්න පුළුවන්. LP වායු වායු උදාහරණයකට ඔක්සිජනුයි අතර ප්‍රතික්‍රියාව. කාම උෂ්ණත්වයේදී ස්වයං සිද්ධ නැහැ. හැබැයි තාප කරොත් ස්වයං සිද්ධයි. ඒ වගේම ස්වයං සිද්ධ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ නැති කරන උෂ්ණත්වය අඩු කරලා ඩෙල්ටා G යගේ ඍණාගය ඇති වෙච්ච එක ධනාගයකට ගෙනෙලා. මොකද අපි දන්නවා ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. T වලින් පුළුවන් මේ දේ කරන්න. අපි අපේ ආහාරයම ඉදෙන ප්‍රතික්‍රියාවන් වල ස්වයං සිත්තාවේ නැති කරනවා. මොකක් කරලාද? ශීතකරණය තුල දබලා. ඩෙල්ටා G යගේ S බිඳුව වුණොත් අදාළ ප්‍රතික්‍රියාව සමතුලිත ප්‍රතික්‍රියාවක්. සමතුලිතතාවය පවතින බිඳුව නම් අපි මේ වෙනකොට දරුවනේ එන්තල්පි එන්ට්‍රෝපිය ගැන සාකච්ඡා කරා ඇත්තෙන්ම සංතෘප්ත පාඩමක් කරා එහෙම කිව්වොත් හරි ඉතින් මේ සම්බන්ධයෙන් ගැටලු කිහිපයකුත් අපි විසඳන ආකාරය බලමු පහත ප්‍රතික්‍රියාවෙන් තාප දායක ප්‍රතික්‍රියාවක් වුණේ කවරක්ද විභාගයේදී අහන බොහොම පොදු ප්‍රශ්නයක් ඕක බලන්න දුර පුතාට පේනවා පළවෙනි උත්තර හැටියට දීලා තියෙනවා සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන ඉවත් කළා සෝඩියම් ධනායන සෑදීම මොකද්ද මේ කියන්නේ සෝඩියම් වල ප්‍රථම අයනීකරණය තල ඊට පස්සේ දෙවෙනි එක දීලා තියෙනවා Br2 ගෑස් වලින් 2යි Br සෑදීම එතකොට බන්ධන විඝටන එන්තල්පිය ඊළඟ දීලා තියෙනවා Cl ධන වලින් ධන Cl වායු අවස්ථාවේ තියෙන ඉලෙක්ට්‍රෝන ලවාට Cl ඍණාට පැත්වීම ඊළඟ දින තියෙන්නේ කැල්සියම් ඝන අවස්ථාවේ තියෙන එක කැල්සියම් වායු බවට පත්වීම මේකට අපි තූකරණය කියන්න පුළුවන් නැත්නම් කැල්සියම් වල ඈ ඝන එකක් වායු බවට පත්වීම ඌර්ධෝපාතනය කියන්න පුළුවන් කැල්සියම් වල පරමාණු කරන ඌර්ධෝපාතන දෙක සමානයි තේරෙනවද දෙක සමානයි දෙවෙනි එක සෝඩියම් ක්ලෝරයිඩ් NaCl වල ඔය තියෙන්නේ ඝන අවස්ථාවේදී තාප කරලා ද්‍රව කරලා ඒ මොකද්ද වෙලා තියෙන දරුවනේ විලයනය කරලා එහෙනම් විලයන එන්තල්පිය අයනීකරණ ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න ශක්තිය සපයන්න ඕනේ එහෙනම් ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ප්‍රථම එක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ඊළඟ එක Br2ව තියෙන බන්ධන කඩලා දෙකයි Br වලටපත් කරලා ඒක මොකද්ද වර බන්ධන විඝටන ඒක තාපව ශෝෂක ප්‍රතික්‍රියාවක් ඊළඟ එක ක්ලෝරින් ඉලෙක්ට්‍රෝන ලබාගෙන අන්න මොකද්ද වෙලා තියෙන්නේ මේ
සම්මත ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය. ප්‍රථම ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය මේ තියෙන්නේ. ඒතර මේක මොකක්ද තාප? දායක ප්‍රතික්‍රියාවක්. ඊළඟ එක කැල්සියම් ඝන කැල්සියම් වායු වඩපත් වෙලා. ඒතර ඒක මොකද්ද? ඒකත් තාපව ශෝෂක. ඊළඟ එක කැල්සියම් ඝනයක් ද්‍රව වඩපත් වෙලා ඒකත් තාපව ශෝෂක ප්‍රතික්‍රියාවක්. එහෙනම් අපිට නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වන පිළිතුර. ඒ කියන්නේ ක්ලෝරීන් ගෑස් ධන ECl ඍණ වඩපත් වීම. ප්‍රමන්තාවය. ඊට පස්සේ අපි තව ගැටලුවක් බලමු. කාබන් ඝන, සල්ෆර් ඝන සහ කාබන් ඩයිසල්ෆයිඩ් ලික්විඩ් යන මේවා යන ඒවායේ සම්මත දහනතාව පිළිවෙලින්. ඍණ 394 kJ per mol, ඍණ 296 kJ per mol, මොල් කිලෝජූල් 296යි සහ ඍණ 1072 kJ per mol වේ. CH2 හි සම්මත උත්පාදන තාපය ගණනය කරන්න. CH2 හොයන්න කියන්නේ මොකක්ද? සම්මත උත්පාදන තාපය ගණනය කරන්න කියලා කියන්නේ. මෙතන අපිට භාවිත කරන්න වෙනවා තාප රසායනික චක්‍රයක් දරුවනේ. දැන් කියන්නේ මොකද්ද? කාබන් ධන සල්ෆර් එකතු වෙලා කාබන් ඩයිසල්ෆයිඩ් සෑදීම. අපිට දිලා දිනා ගන්න මොනවද? දහන එන්තල්පියා ගන්න. ඇත්තටම ප්‍රායෝගිකව සත්‍ය වශයෙන්ම අපිට හොයන්න පුළුවන් මොනවද දරුවනේ? ප්‍රායෝගිකව හොයන්න පුළුවන් දහන එන්තල්පියා ගන්න. උත්පාදන එන්තල්පියා ගන්න හොයන්න බෑ මොම කලාතුරකින්. දැන් ජලයේ උත්පාදන එන්තල්පිය හොයත හැකි ප්‍රායෝගිකව. ඇයි? ජලයේ උත්පාදන එන්තල්පිය කියන්නේ හයිඩ්‍රජන් සම්මත දහන එන්තල්පිය සමානදක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් සම්මත උත්පාදන එන්තල්පිය හොයන්න පුළුවන්. ඇයි හේතුව? ප්‍රායෝගිකව හොයන්න පුළුවන්. කාබන් වල සම්මත දහන එන්තල්පියත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා පුළුවන් හොයන්න. නොයසේ නම් අපිට හොයන්න අපහසුයි. දැන් මෙතන අගයන් දීලා තියෙනවා. බලන්න අපි හොයන්න වෙලා තියෙන ෆෝමේෂන් එන්තල්පිය එක කාබන් ඩයිසල්ෆයිඩ් ද්‍රව අවස්ථාවේ පවතින එකේ අපි කාබන් දහනය කළා කාබන් ඩයොක්සයිඩ් හදනවා. සල්ෆර් දහනය කළා සල්ෆර් ඩයොක්සයිඩ් හදනවා. මේවට අදාළ එන්තල්පිය අගයන් දීලා තියෙනවා. නේද? කලින් බැලුවා ඒක දිලා තියෙනවා. ඒ වගේම කාබන් ඩයිසල්ෆයිඩ් දහනය කරලා ඒ සදන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ්යි සල්ෆර් ඩයොක්සයිඩ්යි. ඒකත් අපිට දිලා තියෙනවා. අපිට කාබන් දහනය කරවට අදාළව දැන් මේ කාබන් ඩයිසල්ෆයිඩ් හදන කාබන් මවුල එකකුයි සල්ෆර් මවුල දෙකකුයි යවන්නේ. කාබන් මවුල එකක් දහනය කරන 394 එක ලිව්වා. තකලා. ඊට පස්සේ සල්ෆර් මවුල දෙකක් සල්ෆර් මවුල එකක් දහනය වෙදී තමයි ඍණ 296. ඊට පස්සේ අපි දෙකෙන් වැඩි කරලා ඕනේ දාන්න. ඊට පස්සේ අපි බලුවොත් එහෙම කාබන් ඩයිසල්ෆයිඩ් එක අපි ලිව්වා ඍණ 1072යි. දාන්නද? අපි දැන් චක්‍ර ගොඩ නගලා තියෙන්නේ ඔක්සිජන් දෙපැත්තම යොදන්න වෙනවා. මොකද කාබන් ඩයිසල්ෆයිඩ් මවුල එකක් දහනය කරන්න අවශ්‍ය ඔක්සිජන් මවුල ප්‍රමාණයම වැය වෙනවා. කාබන් මවුල එකකුයි සල්ෆර් මවුල දෙකකුයි දහනය කරන්න වෙන වෙනම. තේරුම් දරුවනේ. ඊට පස්සේ අපි බලමු හේස් නියමය දන්න. හේස් නියමෙන් අපිට කියන්න පුළුවන් සම්බන්ධය මොකද්ද? අපිට කියත හැකි ඔන්න ඔක්සිජන්, කාබන්, සල්ෆර් කියන ඒවායින් ආරම්භ කරලා අපි අවසන් කරලා තියෙන මොනවයින්ද? ඔක්සිජන්, කාබන්, සල්ෆර් වලින් ආරම්භ කරලා කාබන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වලින් ආහාර දෙක වෙලා තියෙන එක. කාබනේ ඔක්සිජනේ කාබනේ සල්ෆර් පාවිච්චි කරලා දහනය කරලා කාබන් වෙනම දහනය කරලා සල්ෆර් වෙනම දහනය කරලා කාබන් ඩයොක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් නිපදවල තියෙනවා. මේට අමතරව කාබන් සහ සල්ෆර් භාවිත කරලා ඔක්සිජන් භාවිත කරලා කාබන් ඩයිසල්ෆයිඩ් හදලා CH2 හදලා CH2 නිපදවලා උත්පාදනය කරලා ඒක දහනය කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් නිපදවල තියෙනවා. එහෙනම් අපිට පේනවා මොකද්ද? ඒ සේවදන්න පුළුවන් ඩෙල්ටා H 5F ඒ කියන්නේ කාබන් ඩයිසල්ෆයිඩ් ඍණ 1072 ඍණ 394 ඍණ 592. අපි මේ සමීකරණ යුක්ත කරාම ඩෙල්ටා H 5F වෙනවා ධන 86ක්. මේක මවුලට කිලෝ ජූල් කියලා අපි හොදන්නේ. kJ per mol කියලා හොදන්නේ. මේකේ අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? කාබන් ඩයිසල්ෆයිඩ් සම්මත උත්පාදනයක මවුලකට අර්ධයක් කරන නිසා.
රූපදාන පුළුවන්. අපි තවත් ගැටලුවක් බලමු. මේ වගේ ගැටලුත් විභාගෙදී එනවා. විසඳන්න. ඒ තමයි HNO3 හි සම්මත මෞලීය උදාසීනීකරණ එන්තැල්පිය. ඊට වඩා C3COOH සම්මත මෞලීය උදාසීනීකරණ එන්තැල්පිය කුඩා වීමට හේතුව පහදන්න. මොකද මේ උදාසීනීකරණ එන්තැල්පිය කියන්නේ මේ අම්ලයක. අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය කියන්නේ සම්මත තත්ත්වයටදී අදාළ අම්ලයෙන් මෞල එකක්. සම්මත තත්ත්වයටදී ප්‍රබල බාෂ්මයක් මගින් උදාසීනීකරණය වීමේදී සිදුවන එන්තැල්පි පරයාසයට කියනවා අපි මොකද්ද? අදාළ අම්ලයේ සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. අදාළ අම්ලයේ සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. එතකොට දරුවනේ මෙතන වෙන සිද්ධිය මොකද්ද? අම්ල අයනීකරණයෙන් ජලයේදී හයිඩ්‍රජන් ධනයන් ලබා දෙනවා, ඒ වගේම අදාළ අම්ලයට අදාළ ඍණායනය ලබා දෙනවා. බාෂ්ම අයනීකරණයෙන් ලබා දෙන්නේ බොහෝ විට OH ඍණායන. ප්‍රබල අම්ල ගත්තොත් ප්‍රබල අම්ල ශක්තිය වැයවීමකින් තොරව අපි එකට කියනවා ස්වයං සිද්ධව අප්‍රතිවර්තව, ඒ කියන්නේ ආපස්ස සිදුවෙන්නේ නැතුව ප්‍රතික්‍රියාව අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධනයන් දෙනවා. ඒ අයනීකරණයේ ශක්තිය වැයවෙනවද? නැහැ. ප්‍රබල බාෂ්මත් ඒ වගේ ස්වයං සිද්ධ සහ අප්‍රතිවර්තව අයනීකරණය වෙන්නේ. හැබැයි දුබල අම්ල ඒ වගේ නෙමෙයි දරුවනේ. කොහොමද අයනීකරණය වෙන්නේ? මද වශයෙන් සහ ප්‍රතිවර්තව. දුබල අම්ල අයනීකරණය මද වශයෙන් සහ ප්‍රතිවර්තව. ඒක සම්පූර්ණ අයනීකරණය කිරීම සඳහා අපට බාහිරින් ශක්තිය සපයන සිද්ධ වෙනවා. බාහිරින් ශක්තිය සපයනකොට තමයි මොකක් වෙන්නේද? දුබල අම්ලය සම්පූර්ණ අයනීකරණය වෙන්නේ. දැන් මේ අම්ල දෙක ගත්තාම දැන් මේ විදිහට බාෂ්ප උදාසීනීකරණ වෙද්දී මේ විදිහට අයනීකරණ ලැබෙන අම්ල අයනීකරණ ලැබෙන හයිඩ්‍රජන් ධනයන බාෂ්ප අයනීකරණ ලැබෙන OH ඍණ ඇතුළත ජලය හැදෙනවා. එතනදී ශක්ති නිදහස් වෙනවා. මම බලමු වෙන දේ මේකද? HNO3 අයනීකරණ වෙනවා. මේක ප්‍රබල අම්ලයක්. හයිඩ්‍රජන් ධන අයන වලටයි NO3 ඍණ NO3 ඍණ අයන සහ හයිඩ්‍රජන් ධන අයන වලට. මේක සා ශක්තිය වැය වෙන්නේ නැහැ. මේක ස්වයං සිද්ධ ප්‍රතික්‍රියාවක්. ප්‍රබල අම්ලයක් නිසා. හැබැයි ඇස්ටික් අම්ලය C3COOH අම්ලය අයනීකරණය වෙන්නේ මද වශයෙන් හා දුබලව. මේක අයනීකරණයෙන් ලැබෙන්නේ අඩුවෙන් හයිඩ්‍රජන් ධන අයන. හැබැයි මේ දෙකම උදාසීනීකරණයේදී හයිඩ්‍රජන් ධන අයන සහ OH ඍණ එකතු වෙලා ජලය සෑදෙනවා. මේ ජලය සෑදෙන ප්‍රතික්‍රියාවේදී නිදහස් වන ශක්තියෙන් කොටසක් මොකද වෙන්නේ දරුවනේ? කොටසක් වැය වෙනවා ඇස්ටික් අම්ලය අයනීකරණයට. කොටසක් වැය වෙනවා අයනීකරණයල කොටසක් වැය වෙනවා ඇස්ටික් අම්ලය අයනීකරණයට. මේක නිසා මොකද වෙන්නේ? ඇස්ටික් අම්ලය අයනීකරණයට වැය වෙන කොටසක්. ඒක නිසා අපට මොකද වෙන්නේ? ඇස්ටික් අම්ලය වැය වෙන නිසා කොටසක් ඇස්ටික් අම්ලය සම්මත උදාසීනීකරණ එන්තැල්පිය මදක් අඩු වගයක් වෙනවා HNO3 වල සම්මත උදාසීනීකරණයට වඩා. මේ වගේ දුබල අම්ල අයනීකරණය ගැන අපිට කතා කරත හැකි තවත් HNO3 ඇසිටික් අම්ල විතරක් නෙමෙයි දරුවනේ. මොනවද? ප්‍රොපනොයික් අම්ලය මේ ආදී අම්ලවල අයනීකරණය සිදුවෙන්නේ දුබලව මද වශයෙන්. හැබැයි HNO3 වගේ ප්‍රබලව සිදුවෙන්නේ. අපි එනම් ප්‍රතික්‍රියා ස්වයංසිද්ධතාවයම කතා කරා. ඒ වගේම තව මොනවද? දැන් මේ දුබල අම්ල වල සහ ප්‍රබල අම්ල තත්ත්වය කතා කරා. අපි මේ වගේ වන්දර HNO3 HCl ගත්තොත් ඒ දෙක තත්ත්වෙ මොකද? HNO3 HCl ගත්තොත් ඒ දෙන්නගේ සම්මත උදාසීකරණ එන්තැල්පිය එකිනෙකට සමානයි. HNO3 වල HCl වලයි සම්මත උදාසීකරණ එන්තැල්පිය එකිනෙකට සමානයි. ඇයි හේතුව? ඒ දෙන්නම ප්‍රබල අම්ල වීම. ප්‍රබල අම්ල වීම නිසා සමාන වෙන්නේ එකිනෙකට. අපි තවත් දුරටත් මම පොඩි මතක් කිරීමක් කරන්නම්. අපි කතා කරපු එන්තැල්පිය ගැන එන්තැල්පිය ආදාර ප්‍රතික්‍රියාවන් අතරින් තාප දායක ප්‍රතික්‍රියාවන් වෙන්නේ මොනවද? තාප දායක ප්‍රතික්‍රියාවන් වෙන්නේ බොහෝ විට කලින් ඉඳන් කතා කරපුවත් එක්ක බැලුවොත් පසුගිය පාඩම ඉඳන් කතා කරපුවත් එක්ක බැලුවොත් සාකච්ඡා කරපුවත් එක්ක
ප්‍රථම ඉලෙක්ට්‍රෝන බන්ධුතා එන්තල්පියා ගැන තාපදායකයි. සම්මත දැලිස් එන්තල්පියා ගැන තාපදායකයි. ප්‍රබල අම්ලවල සම්මත උදාසීනීකරණ එන්තල්පියා ගැන තාපදායකයි. එතකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වෙන්නේ අනිවාර්යයෙන්ම මොනවද දරුවනේ? තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වෙන්නේ පරමාණුකරණ එන්තල්පියවත් තූකරණ එන්තල්පියා ගැන තාප අවශෝෂකයි. සම්මත බන්ධන විඝටන එන්තල්පියා ගැන තාප අවශෝෂකයි. වෙන සම්මත ඌර්ධ්වපාතන එන්තල්පියා ගැන තාප අවශෝෂකයි. සම්මත විලයන එන්තල්පියා ගැන තාප අවශෝෂකයි. සම්මත අයනීකරණ එන්තල්පියා ගැන ප්‍රථම අයනීකරණය, සම්මත ප්‍රථම අයනීකරණ සම්මත එන්තල්පිය, දෙවන අයනීකරණ සම්මත එන්තල්පිය, තුන්වන අයනීකරණ සම්මත එන්තල්පිය, ඒ ආදී අයනීකරණ එන්තල්පියන් තාප අවශෝෂකයි. වෙන සම්මත ඌර්ධ්වපාතන එන්තල්පිය තාප අවශෝෂකයි. තාප අවශෝෂක නම් එන්තල්පී පරයාසයෙන් මොකක් දරුවනේ වෙන්නේ? ඩෙල්ටා එච් අගේ වෙන්නේ තාප අවශෝෂක නම් ධනාගයක්, තාපදායක නම් ඍණාගයක්. ඉතින් අපිට පුළුවන් වෙනවනේ ඒ වගේ ප්‍රතික්‍රියා අධ්‍යාපල තීරණය කරන්න. සමහර ඒවා තීරණය කරන්න බෑ. උත්පාන එන්තල්පිය වල එහෙම සමහර ඒවා තීරණය කරන්න බෑ. අපිට උත්පාන එන්තල්පිය ඍණාගයක් කරනවා බොහෝ ස්ථායි සංයෝග වල. සමුත්පාන එන්තල්පිය ඍණාගයක් ගන්නවා. ඔය තීනේ කරන්න බෑ නිවැරදිවටම උත්පාදනය තල පිළිබඳව. ඒ වගේම අපට සංසිද්ධතාවය ගැන තීනේ කරන්න පුළුවන් වෙනවා. ඩෙල්ටා ජී අගයන් හොයලා ඩෙල්ටා ජී අගය හොයන්න අපි ඒ වගේ සමීකරණයකදී මොකද කරන්නේ? ආධාර ප්‍රතික්‍රියාවට අදාළව ඩෙල්ටා එස් අගයයි ඩෙල්ටා එච් අගය හොයනවා. ඒ කියන්නේ එන්තල්පි පරයාසයයි එන්ට්‍රොපි පරයාසය හොයනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක අදාළ උෂ්ණත්වයෙන් භාවිතා කරලා එන්ට්‍රෝපි පරයාසය උෂ්ණත්වයෙන් ගුණ කරලා එන්තල්පි පරයාසයත් එක්ක ඩෙල්ටා ජී අගය වෙනවා. ඩෙල්ටා ජී අගය ඍණාගයක් ගන්නකොට ප්‍රතික්‍රියා ස්වභාවය වැඩි, ඍණාගය අඩු වෙනකොට ස්වභාවය අඩුයි. ධනාගයක් ගන්නවා නම් ඒක ස්වයං සිද්ධ වෙන්නේ නැහැ. ඒක බිඳුව ගන්නවා නම් සමතුලිතයි. එහෙනම් අපි එන්තල්පි පිළිබඳව ගැටළු විසඳීම පිළිබඳව අවබෝධයක් ලැබුණා. ඉතින් මේ දැනුම විතරක් ප්‍රමාණවත් මදි විභාග ජයග්‍රහණයේදී දුවර පුතාලා තවදුරටත් විභාග ප්‍රශ්න එම විසඳන්න ඕනේ, ගැටළු විසඳන්න ඕනේ. මේ තුලින් ලබා ගන්නා පුහුණුවෙන් තමයි විභාගයේදී වේගයෙන් අපට පිළිතුර ලියලා අපට සාර්ථකත්වයක් ගන්න පුළුවන් වෙන්නේ. මෞල පිළිබඳ අවබෝධයත් අවශ්‍යයි. සුළු වශයෙන් මෞල පිළිබඳ අවබෝධය ලබා ගන්න පුළුවන් ඕගොල්ලන්ට නැවත වරක් ගැටළු විසඳීමෙන් උත් වගේම අන්තර්ජාලයේ මම වෙබ් අඩවියක් කියන්න. ඒ වෙබ් අඩවියෙන් ගියොත් මේ සම්බන්ධ රසායන ගන්න පිළිබඳ වීඩියෝ දාලා තියෙනවා. www.sandchem.blogspot.com වෙබ් අඩවියට පිවිසුනොත් ඔබ නොමිලේ පුළුවන් රසායනික ගන්න කිරීම පිළිබඳ වීඩියෝ දර්ශන නරඹලා ඒ පිළිබඳව අවබෝධයක් ගන්න. ඊට අමතරව අපේ ජාතික පාසල් වැඩසටහනෙත් මේ සම්බන්ධ වැඩසටහන්ති ඉදිරියේදී ප්‍රකාශන වෙනවා. ඒ වෙන පුළුවන් දැනුම ගන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.